සඳ නැගින්නට අර අඳී. සුළඟ ඔවුන් දෙදෙනාගේ සිරුරු හරහා හමායයි. දැඩි සීතල කටුකය. ඇගේ නිරාවරණය වූ දෙපා රළු මහමග වැදී රිදුම් දෙයි. ඒත් ඒ වේදනාව පරයා නැගෙන සුරක්ෂිත මොකක්දෝ හැඟීමකින් ඇගේ සිත වෙලීයයි. ඒත් ඒ සමගම දැනෙන බිය, ආත්මානුකම්පාව සහ කෝපය මුසූ වේදනාත්මක සිතුවිලි ඇගේ මනස දෙදුරුම් කවයි. සිත තන්පත් කරගන්නට ඒ සිතුවිලි ඉඩ නොදෙයි. අනාගතයේ පිළිබඳ වූ අවුල් සහගත බියකරු හැඟීම ඇගේ සිරුර දෙදුරුම් කවයි. තමා මේ යන්නේ කොයිබටද? මොහු කවුද? ඇයට කුමක් වේවිද? ඒ කිසිවක් ඇයගේ සිහියට නොයේ. ජීවිතය කියන්නේ හිමිවීම් සහ අහිමිවීම් වල එකතුවක්. සමහර හිමිවීම් වල අහිමිවීම් තියෙනවා. සමහර අහිමිවීම් වලට පසුව හිමිවීම් ලැබෙනවා. ජීවිතය කියන්නේ මේ සියල්ලංගේම එකතුවක්. කෙනෙක්ට හිමිවීමක් වෙද්දී තව කෙනෙකුට අහිමිවීමක් වෙනවා. ඒ හිමිවන දෙයම තව කෙනෙකුට අහිමි වෙද්දී ඒක හිමිවීමක්ද කියලා කියව ගන්න පුළුවන්ද කියලා මට ඔබෙන් අහන්න හිතෙනවා. මේ සියලු සංවේදනා ජීවිතේ අපි ගෙවාගෙන යන දේවල්. අයිති කර ගැනීම, අතහැර දැමීම, වියෝ වීම, අල්ලා ගැනීම මේ සියල්ලම ජීවිතේ කොටස්. ඒ කොටස් හැම එකක්ම එක එක කාලෙදී එක එක විදියට අපි හැමෝටම ජීවිතවලට එනවා. අපි හැමෝටම පොදුයි. එකම දේ. අපි ඒ දේවල් වලට මුහුණ දෙන විදිය වෙනස්. සමහරු එකට බොහොම ශක්තිමත්ව මුහුණ දෙනවා. සමහරු දියාරුව මුහුණ දෙනවා. සමහරු තව කෙනෙක්ගේ පිහිට පතනවා. මේ සියල්ලම ජීවිතේ කොටස්. මෙන්න මේ වගේ හිමිවීම්, අහිමිවීම්, ඒ වගේම වියෝවීම්, අත්හැරීම්, අල්ලා ගැනීම මේ සියල්ලේම එකතුවක් නිර්මිත වෙච්ච කෘතියක්, නවකතාවක්. අද අපි අපේ පොතයි හිතයි වැඩසටහනට යොදා ගන්නට හිතුවා. කංචනා කුමාරි දොඩංගොඩ ලියනවා මකරන්ද දඩයම කියලා නවකතාවක්. අද පොතයි හිතයි වැඩසටහන වෙන්නේ මකරන්ද දඩයමේ ඔබ නොදන්න, සමහරට ඔබ දන්න වියෝවීම්, හමුවීම්, සමහර විට අත්හැරීම්, අල්ලා ගැනීම මේ සියල්ල ගැන කියන්නේ. පොතයි හිතයි වැඩසටහනට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මට කංචනාගෙන් අහන්න හිතනවා මුලින්ම මෙහෙම. මොකක්ද ආදරය කියන්නේ? ආදරය කියන එක 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 විදිහට නිර්වචනය කරන්න පුළුවන්. සමහරු කියනවා දැන් අලුතෙන් බොහෝ දෙනා කියන දේ තමයි ආදරය කියන්නේ පරිත්‍යාගය කියලා. පරිත්‍යාගය කිව්වට හැමෝටම ප්‍රායෝගිකව උම කියන අයට පවා ඒක පරිත්‍යාග කරන්න අමාරු දෙයක්. මම හිතන්නේ ආදරය කියන්නේ මේ ලෝකේ තියෙන සුන්දරම දේ සහ කිසි විටක නිර්වචනය කර නොහැකි සාධාරණ විදිහට නිර්වචනය කර නොහැකි එකිනෙකට එකිනෙකාගේ සියුම් මානසික වින්දන සංවේදනත් එක්ක ගැට ගැහිච්ච එක එකනාට අනන්‍ය වූ නමුත් බොහොම අපූර්ව හැඟීමක් සහ ලෝකේ පැවැත්මට ඉර හඳ වගේම අත්‍යවශ්‍ය දෙයක් කියලා මම හිතන්නේ. ආදරය කියන්නේ අල්ලගන්න එකද? ආදරය කියන්නේ අල්ලගන්න එකවත් අත්හැරීමවත් නෙවෙයි. නමුත් කියලා මට කියන්න බෑ. නමුත් දෙයක් සොඳුරු වෙන්න ආදරය දෙයක් සොඳුරු වෙන්න ඒක අපි ළඟට අරගෙන එහි හැඩ බැලිය යුතුයි. සහ ඒක බොහොම ආදරෙන් කියන්නේ සුරක්ෂිතව රැකගත යුතුයි. එතකොට අත්හැරීම කියන තැනදී ඒක වෙනවද කියලා මට හිතන්න බෑ. මට හිතෙන්නේ නම් යම්කිසි ප්‍රමාණයක අල්ලා ගැනීමක් ආදරය තුළ තිබිය යුතුයි. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම ඔබ ඕන තැනක ඔබේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට ඔබ කියනවා නම් ඔබ ගිහින් එන්න. ඔබ මට ඇත්තටම ආදරේ නම් ඔබ කවදා හරි මා ළඟට එයි. ඔහොම දෙයක් තියෙනවනේ. ඔහොම කියමනකුත් තියෙනවා. මම දැකලා තියෙනවා ආපන ශාලාවල එතකොට වැලන්ටයින්ස් ඩේ කාඩ් වල වගේ දේවල් වල ඕවා තියෙනවා. මම දැකලා තියෙනවා. නමුත් තමන්ට බැඳෙන කෙනෙක්ව එහෙම අතහරින්න, එහෙම නිදහසක් දෙන්න තරම් මම දන්නේ නැහැ. ඒක එතෙන්ට මම එකඟ වෙන්නේ නැහැ. එතකොට ඇන්ඩ්‍රියාලා, සේනකලා, ට්‍රෙවෝලා, නෙලීලා මේගලන්ට ආදරේ හම්බ වෙනවද? ट्रेवो पैत्तकिन තියමු අපි. ට්‍රෙවෝ කියන්නේ අමුතු චරිතයක්. ਉਹ ආදරේ කියන දේ දන්නේ නැහැ. අනිත් සියලුම දෙනා බොහොම සංවේදී මිනිස්සු. ඔවුන්ට ආදරය අවශ්‍යයි. ඔවුන් ආදරේ සොයා යනවා සහ ඔවුන්ට ලැබෙනවා සහ ඔවුන් ආදරේ කරන්න නිරන්තරයෙන්ම පෙළඹෙනවා. නමුත් ඔවුන් මේ දඩයමේදී මේ දඩේම දඩයක්කාරයාගේ දඩයමට ගොදුරු වෙනවා ඔවුන්. ඔවුන්ට ආදරේ ලැබුණත් ඔවුන්ට ආදරේ විඳ ගන්න කිසිවෙකුට ලැබෙන්නේ නැහැ. අවසානයේ ජයග්‍රහණය ගැන මම පොතේ අවසානයේ කියන්න ඉච්චර කැමති නැහැ. නමුත් මේ දඩයක්කාරයාගේ ග්‍රහණයට ඔවුන් සියලු දෙනා ටිකින් ටික ගොදුරු වෙනවා. ඒ ගොදුරු වීම තමයි මට මෙතෙන්දි කියන්න උවමනා වුනේ. ගොදුර හැම වෙලාවෙම ගැහණියද? බොහෝ විට මෙතුවක්කල් ගැහණිය වෙලා තිබුණා. ටික ටික වෙනස් වෙමින් පවතිනවා. දැන් මගේ පළවෙනි නවකතාවෙත් මම ලිව්වේ මේ ගොදුරක් වෙන ගැහණිය. එනම් ගොදුරක් වෙන්නේ තමාටමයි. ඒ කියන්නේ තමාගේ සංවේදනා ඉදිරියේදී අය අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ වික්ටිමයිස් වෙනවා කියලා හැම වෙලේම අය තමයි දුර්වලයා වෙන්නේ. එහෙම නැත්නම් අය තමයි මේ සියලු දුක් දෝමනස්යන්ට ගොදුරු වෙන්නේ. දැන් මට පෙනෙන විදිහට දැන් ලෝකේ යන විදිහට මට පෙනෙනවා ගැහණිය ගොදුරක් නොවෙන්න සූක්ෂම වෙනවා සහ ඇය ශක්තිමත්ව නැගී සිටින්න වෙරදරනවා. මේක හොඳ ප්‍රවණතාවක්. ඒක විශ්වාසද? විශ්වාස කරන්න වෙනවා මං හිතන්නේ. ජීවිත කාලයේ ලැබපු අත්දැකීම් එක්ක කංචනා ඔබට හිතනවද ගැහණිය දැන් ගොදුරක් වෙන්නේ නැහැ කියලා? ගොදුරක් වෙනවා. ඒක නවත්තන්න බෑ. නමුත් මේ ගොදුරු වීමට එරෙහිව සටන් කරන කාන්තා ශක්තිය දැන් බොහෝ වැඩි. මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකෙස්න ශක්තිමත්ම සත්වයා කාන්තාව කියන එක. අපි ගහක් ගත්තත් මෞෂාකේ තමයි වැදගත්. හරිද? කෙසෙල් ගහක් ගත්තත් දරාගෙන ඉන්නවා. අර කෙසෙල් මුවේ හැදිලා ඒක එනකන් දරාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ මිහිකත ගැහැණියට සමාන කරන්න යන්නේ. ඒකනේ දරාගැනීමේ ශක්තිය අතින් සහ ශක්තිමත් බව අතින් කාන්තාවට දෙවෙනි වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒකනේ අපි බුදුන් වහන්සේට දෙවෙනි බුදුන් කියලා අම්මට කියන්නේ. ඒකනේ අපි. ඉතින් ඒ නිසා මේ ප්‍රවණතාවය ඉදිරියට ගෙන යන එක දැන් මෙහෙම කතා කරනකොට මට කියනවා මේ ෆෙමිනිස්ට් කාන්තාවන් මගේ ගෝලියොත් මාත් එක්ක සමහරක් වෙලාවට තර්ක කරනවා. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ ඔවුන්ට දෙන්න තර්ක නැහැ. නමුත් පිළිගන්න අකමැති ඔවුන් ඒක. ඒ පිළිගැනීමේ අකමැත්ත ටිකින් ටික අයින් කරලා කාන්තාවගේ ශක්තිය පෙන්වීමේ කාලය දැන් ඉක්මනින් ළඟා වෙමින් පවතිනවා. මට ඒ ගැන බොහොම ආඩම්බරයි. එහෙම කියන ඔබ ඇන්ඩ්‍රියාව කෝච්චියකට තල්ලු කරනවා. ඇන්ඩ්‍රියා මේ දඩේ මේ ගොදුරක්නේ. ඉතින් ඇන්ඩ්‍රියාගේ ඒ කෝච්චියට පැනලා ඇගේ ජීවිතේ ඇගේ මලගම උඩින් තමයි මට හිතෙනවා ඇගේ දියණිය අර ඒකයි මට පෙන්වන්න ඕනේ. අර ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට පරම්පරාවෙන් පරම්පරාවට මේ දුබලතාවය ගෙනියන්න අවශ්‍ය නැහැ. එතකොට එක්කෙනෙක්ව අයින් එක්කෙනෙක්ගේ ලැබෙන පාඩම තුලින් විශේෂයෙන් මවගෙන් මේ ලැබුණු මවගේ ඉරණම මතින් ගත්ත ආభాෂය එහෙම නැත්නම් ඉගෙනගත්ත පාඩම ඇයට මහඟු උපකාරයක් වෙනවා. ඉතින් මගේ මේ පොත කියවපු මගේ සමහර මට ගොඩක් ඉන්නේ මගේ යාළුවෝ ගුරුවරියෝ ඕන් කිව්වා මේක මම එහෙම හිතුවෙත් නෑ ඇත්තටම මුලදී. එතකොටයි මටත් හිතුනේ ඕන් කිව්වා මේක ගැහණු ළමයින්ට කියවන්න දෙන්න ඕනේ පොතක් කියලා කිව්වා. එතකොට ඒක නිසා තමයි පුස්තකාල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුස්තකාල පොතක් විදිහට මේක නිර්දේශය කරලා මට ඒ නිර්දේශය ලැබුණා. ඒ කියන්නේ මේ ගැහණු ළමයින්ට මේ පොත එකෙන් අදහස් වෙන්නේ නැහැ පිරිමින්ට මේක කියවන්න අවශ්‍ය නැහැ කියන එක. නමුත් ගැහණු ළමයින්ට මේ පොත කියවන්න දුන්නොත් හොඳයි. මොකද ළඟ සිටින සතුරාට වඩා ඈතින් තියෙන අනතුරු හඳුනා ගැනීමට හොඳයි කියලා හිතුණා. ඉතින් ඒකයි මම දියණියගේ චරිතයට මේක පිටිවහලක් කරලා දෙන්න උවමනා නිසා මට ඇන්ඩ්‍රියාව අකල්මරණ ඇයි කිසිම වෙලාවක තමන්ගේ ජීවිතේ නැති කරගන්න ගත්තේ නැහැ. නමුත් අකල්මරණයකට ගොදුරුනේ ඇය දන්නේ නැහැ කෝච්චියට බිලි වෙන විත්තිය. ඒ තරම් මානසික ව්‍යාකූලතාවයකට ඇපත් වෙනවා. ඇත්තටම දැන් මමම කිව්වා ගැහණියට අවශ්‍ය වෙනවා ඇන්ඩ්‍රියා වේදිකාවෙන් අයින් කරන්න. නෙලීට සාධාරණයක් සහ නෙලීගේ ශක්තිය පෙන්වීමට මට ඒක කරන්න වුණා. නමුත් නෙලීට උනත් දැන් ඒතකොට මගේ තර්කයේ මං විසින් නොමින්දනවානේ දැන්. ඒ කියන්නේ ගෑණිය දරා ගන්නවා නමුත් ගෑණිය ජීවිතේ නැති කර ගන්න යනවා. එහෙම වෙනවා. ඒක තමයි. නමුත් අර එක අවස්ථාවකදී අපිට මානසික වියවුල කියන එක පිරිමි කෙනෙකුටවත් ඕක වෙන්න පුළුවන්. මේ ඉතා විශාල වුණාම අපිට හිතෙනවා මෙහෙම වෙන්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ යම්කිසි මොකක් හරි භාග්‍යයකින් ඇට ඒ අවාසනාවන්තීරණ බයිති නොවුනොත් මට හිතෙනවා එතනින් පස්සේ යව නවත්තන්න කාටවත් බෑ කියලා. ඔබ කියනවා නෙලීට ශක්තිය දෙන්න ඇන්ඩ්‍රියා වයින් කරා කියලා. ඒ නෙලීත් ගිහිල්ලා කෝච්චියට පනින්න යනවා. කල්ප තමයි බේරන්නේ. මොකද්ද මේ අවුල? මට හිතුණා මේ නෙලීව කොයිම වෙලාවකවත් මරණයට පත් කළ යුතු නැහැ කියලා මම මේ කතාව ලියනකොට මරණයට පත් කළ යුතු නැහැ කියලා මම හිතුවා. මොකද නෙලි කියන චරිතය මට ඕන වුණා ටිකක් බොහොම මේ ඉරණමට එරෙහිව යන කාන්තාවක් බවට පත් කරන්න මට ඕන වුණා. හැබැයි දැන් සත්‍ය ජීවිතයේදී ඇය නැති වුණා නම් ඇයත් තව ඇන්ඩ්‍රියා කෙනෙක් වෙන්න ඉඩ තිබුණා සත්‍ය ජීවිතයේදී. නමුත් කතාවක් ලියනකොට මට ඇයට නිකම් අපිට හොඳ ශක්තිමත් චරිතයක් විදිහට පෙන්වන්න ඕන නිසා සහ ඇය මේ අම්මා කරපු දේවල් වලට එරෙහිව පොඩි හරි සටනක් ගෙන ගිය කෙනෙක්නේ. ඒකනේ ඇය කෝච්චියට මොකක්ද ඒ සටන? ඒ එතන ඔහු තල්ලු කර දමා එහෙම කිරීම විතරද සටන? ඒත් ඇයත් පරාද වෙලා ඇවිල්ලා කෝච්චියට පනින්නේ. ඇය පරාද වෙන්නේ නැහැ මෙතනදී. ඇය ට්‍රෙවෝව නැති කරන්න උත්සාහ කරන. ඇය හිතනවා ට්‍රෙවෝ තමා අතින් මිය ගියා කියලා. නමුත් මේ ලෝකේ තට්ට තනි වෙච්ච කෙනෙක් නෑ දැන් මෙයා. මට කිසිම කෙනෙක් නෑ. එතනදී හිරේ විලංගුව වැටිලා දුක් විඳිනවට වඩා ඔහු නැති කරලා දාලා තමන් ජීවිතේ නැති කරගත්තට කමක් නෑ වගේ කියන හැඟීමක් මට. ඒ වගේ නිර්භීතකමක් ඇයට දෙන්න මට උවමනා වුණා. කංචනා එක පලා යාමක් නෙවෙයිද? ඇත්තට මේක පලායාමක් නෙවෙයිද නෙලි? නෑ. නෙලි සත්‍යයට බෝඩ දීලා නෙලි ගිහිය හිත ඇතුලේ නෙලි හිතුවනේ දැන් ඔහු මැරුවා කියලා. එතෙන්දී ඔහු ඇදිනු. මරලද? මං අහන්නේ ප්‍රශ්නෙට විසඳුම එන්නේ මරලද? මේ වගේ අයව නොමර බෑ කියලා මට නම් හිතෙනවා. ඒ කියන්නේ මොවුන් ඇවිල්ලා පරපීඩණය කියන එක තමන්ගේ ජීවිතේ කරගත්ත අදම මිනිස්සු. ඉතින් මරණයෙන් ඉවර වෙන්නේ නැහැ මේ දේවල්. ඔව් මරණයෙන් ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ කියන දෙයට මං එකඟ වෙනවා. මොකද මගේ නැන්දා කෙනෙක් මේ පොත කියවලා කිව්වා මට වඩා විපත් කෙනෙක්. එතුමිය මට කිව්වා මේ මට දැන් මේ පොත කියවලා සතියක් දෙකක් යනකම් මේ ට්‍රෙවෝ ගැන හරි තරහයි කියලා. ඒ විදිහ දෙයක් කිව්වා. ඉතින් ඒ වුණාට මරණයෙන් කෙලවර වෙන්නේ නැහැ. මම පිළිගන්නවා මරණය කියන කිසිම දෙයකට කෙනෙක්ව මැරීම කියන කිසිම දෙයකට විසඳුම නෙවෙයි. නමුත් මේ වගේ දැන් උතෙන්දි කිසිවෙකුට නවත්තන්න බැරි තරම් මුග්ධ අමුතුම නිකන් කිසිම කෙනෙකුට නවත්තන්න බැරි දඩයමකනේ මොහුනිරත වෙන්නේ. ට්‍රෙවෝ විතරද? ට්‍රෙවෝ මරලා තව කෙනෙක් එතන ඉන්නවා. මංගහන්නේ මේ සමාජ ප්‍රශ්නෙට මට ඕමනා වුණේ ඔබෙන් අහන්න කංචනා. අපි මේ සමාජ ප්‍රශ්න වලට විසඳුම් මෙහෙම ලේසියෙන් දෙන්නේ නැතුව ඔබ සාහිත්‍යකාරයෙක් විදියට ඒකට විසඳුමක් මොනවා හරි යෝජනා කිරීමක් නොකරන්නේ ඇයි කියන එක. යෝජනා කිරීමක් කරන්න. ඔව් ඉතින් කතාවක් ලියන දැන් කතාකාරියක් විදිහට සිදුවීම් පෙළක් නෙවෙයි පෙළ ගස්වන්නේ. එතකොට ඒ වගේම දැන් මම අනිත් දේ තමයි මම මේ පොතේ මේ ට්‍රෙවෝට මොකක් හරි දෙයක් නොකිරුවා නම් මේ පොත කියවන්න කැමති වෙන පාඨකයෝ අඩු වෙනවා. මොකද අර ප්ලොට් එක කියලා එකක් තියෙන්න ඕනේ හැම කතාවෙම වස්තු බීජයක් ඒක. එතකොට දැන් මම මගේ පළවෙනි කතාව හැම වෙලෙම කියනවා නෙවෙයි. නමුත් මගේ පළවෙනි කතාව ඒ හැදුවේ හොඳයි පරිත්‍යාගශීලීත්වයෙන් මම මේ ප්‍රශ්නේ ජය ගන්නවා කියලා. නමුත් ඇයට හැම වෙලෙම හිමි වෙන්නේ අර තැලෙන යකඩේ තව තැලනවා වගේ ඇය තැවි ඉන්නවා. සමහර විට මානසික රෝහලක මිය යන්න පුළුවන්. නමුත් මට එහෙම දෙයක් කරන්න ඕමනා වුන්නේ නැහැ. මේවයි විසඳුම් දෙන්න ඕනේ කියන එක මම හිතනවා. ඒවා ලියන අය මම හිතන්නේ ඒ විදිහට ලොකුවට ගැඹුරට ගිහිල්ලා මානසික පැත්තෙන් හිතලා එහෙම ලියන අයත් ඇති. මේ කතාවක් විදිහට ලියනකොට එච්චර අනික මේ පොත හුඟක් දිගයි. එතකොට තව හොයන්න මං හිතන්නේ ට්‍රෙවිස් කුලතුංග වගේ චරිත ඔහු වියපත් වෙලා ඔහුටත් කර කියා ගන්න දෙයක් නැති වෙන තැනට එනකන් නෙඩීට බලාගෙන ඉන්න බෑ මට වෙන විදිහට. ජීවිතය අපිට විවිධාකාර චරිත මුණ ගැහෙනවා. සමහර විට ඔබේ චරිතය මේ පොතේ ඉන්න ඇන්ඩ්‍රියා වෙන්නට පුළුවන්. ඇන්ඩ්‍රියාගේ ලක්ෂණ තියෙන්නටත් පුළුවන්. සමහර වෙලාවට නෙලන්‍යා, සේනකගේ අම්මා, නැන්දා මේ වගේ චරිත වෙන්නත් පුළුවන්. ඒ වගේම කීර්ති වගේ යාළුවෙක් වෙන්නත් පුළුවන්. මේ සියල්ලේම එකතුවක් අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. එකකට එකක් වෙනස් ජීවිත. මේ ජීවිත ජීවිතයේදී අපිට හමු වෙන අපේ ජීවිත ගමනේ මේ සියලු දේවල් මග ඇර එහෙම නැත්නම් ඒව විඳිමින් අතහරින්න තමයි අපි ජීවත් වෙන්නේ. ඒ දේවල් ඔබට හොයා ගන්නට පුළුවන් මේ නවකතා ඇතුලේ චරිත වලින්. ඔබට පුළුවන් ජීවිතේ යම් ඉසිඹුවක් ගන්න. ඒ වගේ චරිත වලින් ඔබට ඔබේ ජීවිතේ වෙනස් කර ගන්නට. ඒ හින්දා මකරන්ද දඩයම කියවා ගන්නට කියලා ආරාධනා කරන ගමන් අපි පුංචි විරාමයකට යාමටයි සූදානම් වෙන්නේ. හැමතැන මකරන්දයද ඇතිමුත් පිපෙන පිපෙනා මල් නොතලා රොන් උරන මලට සැබවින්ම පෙම් කරන බමරුන් අතර මකරන්දයටම ලොල්ව මලෙහි අන් කිසිදු ගුණයක් නොදකින මලතලා සිඳරොන්ගෙන හපා විසිකර ඉවතට තවත් මල් ලුහු බැඳ මකරන්දයම දඩයම් කරන රුදු බමරුන්ද වෙති. රොන් තියෙනවා, දඩයක්කාරයෝ ඉන්නවා, මල් තියෙනවා, බමරු ඉන්නවා. මේ ඔක්කොම පරිසරයෙන් ගන්න දේවල්. ඒ වගේම අපේ ජීවිතවලට මේ දේවල් ආදේශ කරන ඔබ බොහොම ලස්සනට කෘතිය ඇතුලේ. නෙලී කියන චරිතය ඔබ ගොඩනගද්දී මීට වැඩිය ඒ චරිතය ශක්තිමත් කළා නම් හොඳයි කියලා පාටකෙක් විදියට මට දැනෙන හැඟීමට මොකද කතුවරයා විදියට ඔබට කියන්න තියෙන්නේ? නෙලීගේ චරිතය. නෙලී හැදෙන්නේ ඇයට පුංචි කාලෙම ඇය නොසිතන ඉතා පුංචි කාලේ ඇය ඉතාම බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. අම්මගේ තාත්තගේ ඇසුර හැදෙනවා. නමුත් අර ඔය මේ සියල්ලට මුල වෙන අර රූපරජිනී තරගයෙන් පස්සේ ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවානේ. එතන ඉඳන්ම ඇය ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි. දරුවෙක්ට දෙමව්පියන්ගේ ජීවිතය තුළ ඇති වෙන ආරවුල්, එතකොට ඊට පස්සේ පියාශනිකව මරණයටපත් වෙනවා. ඒක ඇය දකිනවා. ඊළඟට අම්මා විඳින කටුක ජීවිතය දකිනවා. ඒ එක්කම ඇයට ඇයගේ සුඛෝපභෝගී ජීවිතය එක ඇසිල්ලෙන් පියවරෙන් පියවර ඉක්මනින් නැති වෙලා යනවා. එතකොට මම ගුරුවරයෙක් විදිහට අත්දැකීමෙන් දන්නවා පුංචි කාලේ හදවතේ කියන්නේ ළමා මනසේ ඇතිවන කැලැල් බලපාන්නේ හුඟක් ඉස්සරහදී. නමුත් ඒ සියල්ල යටපත් කරගෙන මම නෙලීගේ චරිතය උතෙන්ද කියනවා ඇය නිහඬ චරිතයක්. බොහෝ වැඩි කතා කරන්නේ නිහඬ මිනිසුන් ඇතුලේ බොහොම සසල හදවතක් තියෙනවා කියලා තියෙනවනේ. එළියෙන් නිහඬයි, ඇතුලෙන් හරිම සසලයි. හැම වෙලේම කතා කරන ඇතුලේ නිහඬ මිනිසෙක් ඉන්නවාද කියන එක මම දන්නේ. නමුත් මම දන්නවා එහෙමයි සාමාන්‍යයෙන්. එතකොට නෙලන්‍යාගේ චරිතේ, නෙලීගේ චරිතයේදී නෙලී ඇතුලෙන් ඇත්තටම ශක්තිමත් උනේ නැත්තම් දැන් ඇය අසෙලගේ වියෝ දරා ගන්න විදිහ ඇය පොඩ්ඩක්වත් ඇගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කරගන්නේ නැහැ. ඒ වගේම ඇගේ ශාරීරික කියන්නේ ඇය විදුහලේ හැම දෙයකදීම ඇය අනිත් අය අභිභවා යනවා. ඇය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙනවා. ඇය නෙට්බෝල් ටීම් එකේ කැප්ටන් වෙනවා. ওই විදිහට ඇය බොහොම ශක්තිමත්වට ඉන්නවා. නමුත් අර ඉතින් ඇත්තටම ට්‍රෙවෝ වගේ කෙනෙක්ගේ දැන් මට හිතෙන්නේ ඔබ ඇහුවේ ඇයට ට්‍රෙවෝව අඳුරගන්න මීට කලින් බැරි වුණේ ඇයි කියන එක වෙන්නේ නැති ඔබ අදහස් කරන්නේ. නෙලී ශක්තිමත් නැහැ කියන එක ඔබ මේ ගෙනියන පරිසමාප්ත අර්ථයට නෙලී කියන්නේ බොහොම පරිසමාප්ත අර්ථයකට ඔබ ගෙනියන්න උත්සාහ කරනවා. හැබැයි ඒකට අදාළ කරන ගෙදර වැඩ ටික කරලා තියෙන්න ඕනේ. නවකතාව ඇතුලේ නෙලිව ගොඩ නගලා තියෙන්න ඕනේ. ඒක අඩුයි කියලායි මට හිතෙන්නේ. සත්‍ය ජීවිතයේදී අපි හිතමු නෙලී කියලා ඇත්ත ළමෙක් හිටියා කියලා. ඒ ළමයා ශක්තිමත් වෙන්න ඔයිට වඩා මොනවද ඇත්තටම මට හිතෙන්නේ. කියන්නේ ට්‍රෙවෝ වගේ දැවැන්තෙක් දන්නවා. ට්‍රෙවෝ කියන්නේ නොසැලෙන නිකම් මහමරක් වගේ මිනිස්සෙක් සහ හොල්ලන්න බැරි කෙනෙක්. හොඳ පැත්තෙන් නෙවෙයි නරක පැත්තෙන්. ඉතින් එහෙම තියාගෙනත් ඒ වගේ කෙනෙකුට ශාරීරිකව අභියෝග කරන්න අය හිතා අය සැලසුම් කරලානේ දැන් මේක ඔහු දැන් එයි ඔහු දැන් මට මෙහෙම කරයි හැබැයි මං මගේ අම්මා නෙවෙයි කියන එක ඇගේ හිතේ තියෙනවා. ඉතින් ඒ ශක්තිය ඔය වයසට ඊට වඩා ශක්තියක් දෙන්න දුන්නොත් එහෙම මෙතන පොඩි අස්වාභාවික ගතියක් එනවා කියලා මට හිතුණා. ඒක සිදුවෙන්නේ අහම්බෙන්. අම්මගේ දිනපොත නොකියුවානම් නොකියෙව්වනම් ඇය ගොදුරක්ද? අම්මගේ දිනපොත නොකියෙව්වනම් ඇය ගොදුරක් වෙන්න ඉඩ තිබුණා. නමුත් මං හිතන්නේ ශාරීරිකව ඇගේ නිර්මලත්වයට හානි වෙන සහ ශාරීරිකව ඔහුගේ ගොදුරක් වෙන එකක් නැහැ නෙලී උපක්‍රමශීලීව හෝ ඇය එතනින් හඹා යනවා. ඒ වගේ චරිතයක් තමයි නෙලී. මොකද නෙලී අර දැන් සාමාන්‍ය කෙනෙක් ඇහිපිය ගහන විදිහෙන් වුණත් ඇයට පුළුවන් අඳුර ගන්න දේවල්. නමුත් ඔහු ඇය ඒකට පෙන්වන්නේ නැහැ. හැබැයි ට්‍රෙවෝ අඳුර ගන්නෑ අම්මගේ දිනපොත කියවනකම්. මුලින් පොඩි ඉඟි දීලා තිබ්බත් මම ට්‍රෙවෝට කැමති නැහැ කියලා පසු කාලීනව ඇය බොහොම කැමති වෙනවා. ඔහු එනකම් බලන් ඉන්නවා. ඔහු එනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ අර පුහුදුන් ගැහෙන සිත සහ ඒ අවුරුදු 18 20 22 ළගේ දැරියක් නෑ. ඒ අතරම ඇය නිවාසිකාගාරයේ හැදෙන දැරියක්. ඒකයි. නමුත් අර මේ ඇතුළාන්තෙන් අපි බුද්ධිමත් නම් සහ ඒ වගේම මම ඇයට අර බොක්සින් ක්‍රීඩාව කරනන්න එහෙම කෙනෙක්ගේ දුවෙක්. ඒ වගේම ඇයත් ගොඩක් ක්‍රීඩාශීලී කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට මං හිතන්නේ නැහැ දැන් ඔබ කිව්වා වගේ දිනපොත් නොකියෝ නම් ඇය ගොදුරක් වෙන්න ඉඩ තිබුණා. ඒත් මට ඌමනා කරලා තිබුණා එහෙම නොවී වුණත් ට්‍රෙවෝ පරයා නැගී සිටින්න හැකියාවක් ඇයට තියෙයි කියන එක පාඨකයා හිතයි කියලා මම හිතාගෙන තමයි මම ඔබට කිව්වේ. ඔබ කතා කරන කාංචනා ශක්තිමත් ගැහණිය ගැන. හැබැයි අවසානයේ ශක්තිමත් ගැහණිය නැවත වාරයක් ගිහිල්ලා පිරිමියෙක් ගාව තමයි සෙනෙහස පතන්නේ. මොකද්ද මේ වෙනස? කල්ප ඇවිල්ලා කල්ප එකපාරට ඉතින් කැමති වෙනවා. ඔව් කැමති වෙනවා කියන්නේ මෙහෙමයි දැන්. අපි ලිංග භේදයක් තියෙනවනේ ලෝකේ නේ. එතකොට අපි හිතමු කවුරු හරි කරුණාවන්ත ආච්චි අම්මා කෙනෙක් ඔය නෙලිව හොයාගත්ත නෙලිව මරණයෙන් බේරගත්තා කියලා හිතමුකෝ. හොඳයි. ඒ කරුණාවන්ත ආච්චි අම්මත් එක්ක ඇයි ඉඳී. නමුත් කතාවක් වෙනකොට අර ඒකේ තියෙන දැන් කවදා හෝ ඇයට ආදරය ලැබේවි සහ ඇය ප්‍රාර්ථනා කරන විදිය ඇයගේ තාත්තගේ රූපයට සමානකම් කියන කෙනෙක් ඇයට ලැබුණාය කියන ප්‍රහර්ෂය පාඨකයා විසින් වැළඳගයි කියලා මම හිතුවා. ඒක පුංචි හරිය කියන්නේ ඇය දිනන තැනදී ඇය තනි නොවුණා කියන දේ ලියන්න මට උවමනා වුණා. ඒ වගේම අපි හැමදාම මේ තනි වෙන්නේ නැහැ. අපිට හැමදාම මේ එකම විදිහේ වදකයෝ හම්බෙන්නේ නැහැ කියන එක කියන්නත් මට උවමනා වෙලා තිබුණා. මම මේ හැම මේ කතාවේ මම ගොඩනගන හැම චරිතයක්ම මට හිතෙන මට මේ ඒවයි සමහර චරිත මම ඉක්මනින් මේ ජවනිකා වලින් අහක් කරන්නේ. මට මේවා සංකේතාත්මකව තමයි පෙන්වන්න උවමලා වෙලා තිබුණේ. ඒ කියන්නේ ඇත්තට මෙහෙම චරිත නේ දැන් අපි ෆැෂන් ෂෝ එකක් ගත්තාම අර දැන් මිනිස්සු කියනවානේ ෆැෂන් ෂෝස් වල මොඩල්ස් අය යන විදිහ දැක්කම කියනවානේ මේ වැඳගෙන යන්න පුළුවන්ද කියලා. නමුත් ඇත්තටම ගන්න ඕනේ සම්පූර්ණ ඇඳුම නෙවෙයි. ඒ ඇඳුමේ කලර් එක දාලා තියෙන හැටි අත දාලා තියෙන හැටි ඒවනේ අපි ගන්නෙ. අනිත් අය ඉතින් ඒ වගේ මේ චරිත වලින් අපිට යම්කිසි ගුණාංගයක් ගන්න පුළුවන් නම් අන්න ඒ සංකේතාත්මක මම දරු ප්‍රයත්නය සාර්ථක වුණා කියලා තමයි මම හිතන්නේ. ඔබ දැන් කියවනේ ආච්චි අම්මා කෙනෙකුට උනාත් නෙලීව ඒ වෙලාවේ අල්ලගත්ත නම් පුළුවන් කියලා. එහෙම කියන ඔබම පොත ඇතුලේ අඩි 6ක් උස කල්ප ඔහුගේ පහසට නතු වෙච්ච නෙලි ක්‍රමයෙන් ඔහුගේ වදන් වලට නතු වන නෙලි පිරිමියාම තමයි අවසානයේ. ඔව් ඉතින් අපි ඇත්තටම දැන් මේ කතා කරන්නේ ගැලවුම නෙවෙයි මං හිතන්නේ. ගැලවුම නෙවෙයි එතෙන්දී. එතෙන්දී වෙන කවුරු හරි ආවත් ඕක වෙන්න පුළුවන්. නෙදී තමන්ගේ ස්වර්ගයේ සොයා යාවි. තමන්ගේ දිව්‍ය ලෝකයේ සොයා ගන්න හෝ ඇගේ ගැලවුම සොයාගෙන ගිහලා පසෝ දිව්‍ය ලෝකයේ සොයාගෙන එහෙම වෙන්න පුළුවන්. නමුත් ඉතින් ලෝකේ අර සම්මතය තියෙනවානේ පිරිමියා ළඟ තමයි අපිට රැකවරණේ තියෙන්නේ කියලා. අනිත් එක මට කියන්න ඕන වුණා හැම හෝ පිළිමින් දැන් ගුරුවරියක් විදිහට මම දන්න දේ තමයි අපේ ගැහණු ළමයි දැන් විශ්වාසය කියන එක නැති වෙලා ගිහින් තෝරන්නේ පිරිමියා ගැන තියෙන. ඒක රටක් විදිහට හෝ ලෝකයක් විදිහට එච්චර හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. එතකොට පිරිමියා කියන කෙනා ගැන ඔවුන්ට තියෙන විශ්වාසය අඩු වෙලා තියෙනවා. ප්‍රවුල් ඇතුලේ තියෙන ප්‍රශ්න හෝ වටපිටාවද වැළුවම දේවල් වල. ඉතින් එතකොට මට හැම පිරිමියාම කියන කෙනේ පිරිමියා කියන කොටාෂය මෙතනින් ගලවලා අයින් කරන්න අවශ්‍ය නැහැ. ඒ අතරෙත් සාන්තුවරයන් ඉන්න පුළුවන් ඕන තරම් සාන්තුවර නැති වුණත් සාමාන්‍ය හැම හැඩතලයක්ම එකතු වෙච්ච මිනිස්සු ඉන්න පුළුවන් ක්‍රෙවෝ වගේ අය නැතුව කියන එක පෙන්වන්න ඕන වුණා. ඇන්ඩ්‍රියා පරිපූර්ණ වැඩි නැද්ද? ඇන්ඩ්‍රියා වගේ චරිත මම ඕන තරම් දැකලා තියෙනවා. ඇත්තටම ඔබ හැම සියුන් රේඛාවක්ම ඇඟේ වර්ණනා කරනවා. ඇයගේ ගතිගුණ ඔබ වර්ණනා කරනවා. ඇය තම ස්වාමියාට සලකන විදිය, අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිය. මේ සියල්ලම බැලුවම ඇය හරි පරිපූර්ණ චරිතයක්. එහෙම ඉන්නවද? ඇත්තටම එහෙම ඉන්නවා. ඒක එහෙම ඉන්නවා. තව තවත් ඉස්සරහට උපදී සහ මම හිතන විදිහට ඉන්නවා. එවන් කාන්තාවන් වන්දනාවට භාජනය විය යුතුයි. නමුත් ඔවුන් හැමදාම බොහෝ වෙලාවට භාජනය වෙන්නේ දුකට. ඒක මම දන්නේ නැහැ මොකද්ද කියලා. ලෝකේ තාම පවතින ක්‍රමයේද මම දන්නේ නැහැ. මිනිසුන් සිතන ක්‍රමයේද මම දන්නේ නැහැ. නමුත් ඒ වගේ අය ඔය දැන් තමන්ගේ සැමියා ආවට පස්සේ සපත්තු දෙක ගලවන මහන්සි වෙලා නේද ඉන්නේ. සපත් දෙක ගලවන්නද මං කියලා අහලා සපත් දෙක ගලවන එහෙම කාන්තාව මම මොන තරම් දැකලා තියෙනවා. සහ ඔවුන් තමන් ගැන සැලකිලිමත් වෙමින් තමන්ගේ රූපය පවත්වා ගනිමින් එහෙම යන පරිපූර්ණ කාන්තාව මම දැකලා තියෙනවා. ඒ දැකලා තියෙන කාන්තාවට හැබැයි බොහෝ විට හිමි වෙලා තියෙන පරාජය කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම අය ඉඳලා තියෙනවා. දැන් ඔය අපි අපේ ගම්වල පවා එහෙම ඉඳලා තියෙනවානේ. ඉතින් ඉස්සරින්දම මම දැකලා තියෙනවා හැම චරිතෙ ඉඳලා තියෙනවා ඕන තරම්. ඉතින් ඒක නිසා ඒක නැහැ පරිපූර්ණ නැහැ කියන්න බෑ. ඉතින් මට ඒ පරිපූර්ණත්වෙන් තුඩුණුත් මම රූපයෙන් පවා ඔබ කිසිදු ඇද පළුද්දක් දකින්නේ නැහැ. ඇද පළුද්දක් දැක්කනම් ඉතින් ඔය චරිතය ගැන මිනිස්සු ඉතින් ඇත්තටම ඇත්ත ලෝකේ එහෙම වෙන්න බැරි කමකුත් නැහැ. ඉතින් එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම පරිපූර්ණ චරිත අපි දැකලා නැද්ද? මම නම් දැකලා තියෙනවා ඕන තරම්. මට නම් වශයෙන් කියන්න බෑ. නමුත් මම දැකලා තියෙනවා සහ මම ඔවුන් අනුගමනය කරලත් තියෙන සමහරක් වෙලාවට. ඔබේ කියන පරිපූර්ණ බව ඇතුලේ ඇන්ඩ්‍රියාගේ චරිතයේ පොඩි නොගැලපෙන තැනක් එනවාද? ඇය රූප රාජිනී තරඟයට විවාහක රූ රැජින තරඟයට ඉදිරිපත් වීම ඇතුලේ සේනකගෙන් ඉඟි ලැබෙනවා ඔහු කැමති නැහැ කියන එකට. නමුත් ඇයගේ පොඩි පෙළඹවීමක් තියෙනවා යන්න කියන එකත් ඔබ ඉඟි කරනවා. මේ කාන්තාවගේ චිත්තයද පිරිමියාගේ චිත්තය මොකද ඔබ කියන්නට උත්සාහ කරන්නේ? ඇයට ඒතරම්ම විශ්වාසයි. ඇයට ඒතරම්ම විශ්වාසයි. මට මෙහෙම ගිහාට මට මෙහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් අපි හිතන්නේ අර අපේ බෞද්ධ චින්තනයේ තියෙන්නේ අපි හරිනම් ඇයි බය වෙන්නේ කියන දේ ඇගේ හිත තුල තිබුණා. ඒ කියන්නේ එතන තරින් පරිපූර්ණයි. ඇයට මේ මොකද මේ සේනක මේකට මෙච්චර අකමැති වෙන්නේ කියන දේ ඇයට ලොකු ප්‍රශ්නයක් ඇති කරා. සමහර විට ඇයට පෙන්නන්න ඕනුණා මම මොනම කිරුලක් මට ලැබුණත් මුළු ලෝකෙම මට ලැබුණත් ඇයි කියනවා. ඒක මට ඔබත් මගේ දියණියත් හැර වෙන ලෝකයක් නැහැ කියලා ඇයි කියනවා. ඉතින් ඒක නිසා එතන තමයි ඇත් සාමාන්‍ය ගැහණිය කණිත් එක මට මේ කතාව ඇතුළේ පෙන්නන්න ඕන නම් අපි කිසිම කෙනෙක් කළු සහ සුදු වෙන් කරන්න පුළුවන් චරිත නෙවෙයි කියන එක මම තරයේ අදහන දෙයක් තමයි. අපි හැම කෙනා ඇතුළේම කළු සුදු සම්මිශ්‍රණය වෙච්ච අලු පාටක් තියෙනවා. ඒ අලුපාට චරිත තමයි මට පෙන්වන්න ඕන උනේ. ඔබ කියනවා ඇය දැඩි විශ්වාස සහගත ගැහණියක් කියලා. හැබැයි මත් වුණාට පස්සේ ඇය දන්නේම නැතුව වෙන කෙනෙක්ගේ ගොදුරක් වෙනවා. ඔව්. ඇය ඒකට උදව් කරනවා ඒ දේ කරන්න. මත් වීම නිසා හෝ. මොකද මේ පරස්පරේ. ඔව් එතෙන්දි තමයි දැන් ඇන්ඩ්‍රියා ගෙවල් ගියේ ඇතුළටම හිර වෙලානේ ඉන්න වෙන්නේ ලංකාවට ආවට පස්සේ. ඇයි හිතනවා අය තමන්ටම නීති පනව ගන්නවා. සේනක අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මට මොනවද නැත්තේ මට හැමදේම තියෙනවා කියලා අපි කොච්චර හිතාගෙන හිටියත් හදවතේ කොනක තියෙනවා මටත් එළියට ගිහින් සතුටු වෙන්න අවස්ථාවක් හම්බුනොත් කියන එක තියෙනවා. ඒකනේ සේනක කියන්නේ අපි ළඟදී කොහෙවත් ගියොත් නෑ. දැන් මේකත් අර සැලසුමේ කොටසක්. ඔහු හිර කරනවා පුළුවන් තරම් ට්‍රෙවෝ ඔහු පුළුවන් තරම් හිර කරනවා. උන්ට විනෝද වෙන්න එළියට යන අවස්ථාවක් ලබා දෙන්නෙම නෑ. ඒක තමයි මම කියන්නේ අර මල නොතලා මකරන්දය ගන්නවා වගේ නෙමෙයි. මලත් එක්ක තරලා ගන්න එක අමාරු වැඩක්. ඔහු ඒකට බොහොම ලස්සනට ඔහුගේ සැලසුම සකස් කරනවා. ඒක තමයි මේ කතාවේ නමට උචිත විදිහට කතාව පෙළගස්වනකොට මට කියන්න ඕන උනේ. මට අහන්න ඕනුනේ ඇන්ඩ්‍රියා ඔබ ගොඩනගන චරිතයට වැඩිය වෙනස් චරිතයක්. ඇය කියනවා ඇය කිසි දවසක මත්පැන් පානය කරන්නේ නැහැ කියලා. ඒ දුවත් කියනවා නෑ මගේ අම්මා මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ කියලා එක තැනක. ට්‍රෙවෝ එක්කම. නමුත් ඇය මත්පැන් පානය කරනවා. ඔබ මේ දෙබිඩිකමක් ඔබ මහා පරිපූර්ණ චරිතයක් ගොඩනගලා එක සැනින් තව වෙන තැනකට යනවා. මොකද මේ? නෑ දියණියට කියන්නේ කිසි දවසක මත්පැන් බොන්න එපා කියලා. ඒ ඇයි හේතුව? ඇය පිටරටක ජීවත් වෙච්ච කෙනෙක්. අපිට කොහොසේත්ම හිතන්න බෑ ඇය බිව්වේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ නෑ. ඇය කියන්නේ ඇය දුවට පේන්න බොන්නෙත් නෑ. ඒ වගේම ඇය දන්නවා මේ මතින් මට වෙච්ච සිදු දේ මගේ මුළු ජීවිත කාලෙම මාව නැති කරා කියන එක. ඉතින් ඒක නිසා තමයි ඇය දියණියට ඒක කියන්නේ. එහෙම නැතුව ඇන්ඩ්‍රියා කියන්නේ කිසිසේත්ම දෙබිඩි චරිතයක් බවට පත් කරන්න මට උවමනා වෙලා තිබුණ නැහැ. මං හිතනවා කාන්තාවන් 75% විතර දෙන එහෙම දෙබිඩි චරිත නෙමෙයි. ඕන් දෙබිඩි භාවයට පත් වෙන්නේ දෙබිඩිකමකට එන්නෙත් මොකක් හරි දෙයක් Tamanට කරගන්න Tamanට මේ බැරිම අවස්ථාවක මිසක් මං හිතනවා මම දන්න විදිහට නම් ඇත්තටම කාන්තාවන් ඒ විදිහේ වේමකට තල්ලු කරනවා මිසක් ඇත්තටම කාන්තාව ඒ විදිහ නෙවෙයි කියලා කියන්න පුළුවන්. ඕන තරම් හේතු සහගත සාධක තියෙනවා. ත්‍රිවෝ ගොඩනගන්න ඔබ මොනවා හරි පරිශ්‍රණයක් කරාද? පරිශ්‍රණ කරන්න ඇත්තටම මම මේ ගැන පොඩ්ඩක් කියවුවා. තුංග හරි සූක්ෂම ගොඩ නැගීමක්. මේ පොතේ තියෙන පරිපූර්ණ චරිතය මං හිතන්නේ ඔහු කොහොමද සියුම් දේවල් ටික කියව ගන්න. ඔහු ඇවිල්ලා පරපීඩනේ සංකේතයක්. ඇත්තටම පරපීඩක කාමුකත්වය ගැන දැන් අපි කියවලා තියෙනවානේ 50 shades of grey පොතේදී ක්‍රිස්ටියන් ග්‍රේ කියන්නේ පරපීඩක කාමුකත්වයට ගොදුරු වෙච්ච දරුවෙක්. ඒක නිසා තමයි ඔහු ඉදිරියේ දේවල් කරන්නේ. ඒ සෙවණැල්ල මැවෙනවා ඒක කියද්දී සංජිත් ගුරුප්පුගේ පරිවර්තන. ඔව් නමුත් ට්‍රිවෝ කුලතුංග කියන්නේ පරපීඩක කාමුකත්වයෙන් පෙළෙන කෙනෙක්. ගොදුරක් නෙවෙයි පෙළෙන කෙනෙක්. ඔහු ඒක පස්සේ මම කියවූ දේවල් වලින් මම දැනගත්තා ඒක මානසික ලෙඩක්. නමුත් එතනදී ප්‍රධාන දේ ඔහු කැමති නැහැ කිසිම වෙලාවක ඔහුට ඒ මානසික ලෙඩේ තියෙනවා කියලා. ඒ කියන්නේ ට්‍රෙවෝ නෙවෙයි. ඒ ලෙඩේ මින් පෙළෙන කිසිම කෙනෙක් කැමති නැහැ. ඒක Taman එහෙමයි කියලා විශ්වාස කරන්නේ. එහෙම එකක් නැහැ. දැන් ඔය විශ්වවිද්‍යාලේ වුණත් ගුරු විද්‍යාලවල වුණත් කොහේ වුණත් ඔය නවක වදේ දීලා කෙනෙක් හොඳටම අඬනකොට සැනසීමට Tamanපත් වෙන්නේ එන්නේ ලෙඩේ පෙළෙන අය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අනුන්ව හිංසනයට පත් කරලා තම කෙනෙක්ගේ කඳුළු දැන් ඔය සත්තුන්ට උනත් හිංසා කරලා ඒ සත්තු කෑ ගහනකොට එහෙම සතුටු වෙන එක ඒක මානසික ලෙඩක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. සහ ඒක එහෙම තමයි. ඒත් එක්කම ඕන් දෙමෙටි වගේ කෙනෙක් ඔහු ලෝකෙට පෙන්වන්නේ මම තමයි ඔහු විශාල දානපතියෙක්. ඕන තරම් ඒකනේ ඔහු ඔවුන්ගේ සියලුම විවාහ මංගල්‍ය සියලුම දේ ලස්සනට සංගත. නමුත් ඔහු එතෙන්ට එන්නේ නැහැ සමහර තැන් වලට. ඔහු යටින් උදව් කරන බව පෙන්වනවා. මම කැමති නෑ මගේ මම ඉස්සරහට දාන්න. ඔහු ලියන පෑන පවා ලක්ෂ ගණන් ගණන් ඔහු බඳින ඔරලෝසුව එහෙමයි. එහෙම වුණා. ඒ වගේම තැනකට ඔහු ගිහම ඔහු තමයි ප්‍රධාන ආකර්ෂණය. නමුත් ඔහුගේ ඇතුලේ තියෙන අර කෙනෙක්ව පීඩාවට පත් කරලා සතුට වෙන්න ඕන එක ඔහු හැමෝම පීඩාවට පත් කරන්නේ නැහැ. නමුත් පීඩාවට පත් කරන සුදුසුම කෙනා තෝරගත්තට පස්සේ ඔහු එයින් සැලෙන්නෙත් නැහැ. සහ ඔහුට යන්න ඕනේ ගමන යනකොට කවුරු ඒ මගදී මොන දේ කාට වුණත් ඔහු ගණන් ගන්නෙත් නැහැ. ඒ වගේ කෙනෙකුට තමයි මල් විතරක් නෙවෙයි මකරන්දේ පමණක් නෙවෙයි මුළු ගහක් වුණත් නැති කරන්න පුළුවන්. ත්‍රිවෝ නැති කරනවද සේනකව? ඒක මිනිමරුවක් කියලා ඔබ ඉඟි කරන්න උත්සාහ කරන්නේ. එකපාර හෘදයාබාධයක් හැදෙන්න විදියක් නැහැ කියලා ඇන්ඩ්‍රියා කියනවා. අපි වකුගඩු රෝගය හොඳ කරගත්තා. නමුත් එකපාර ඒක හෘදයාබාධයකින් නැති වෙන්න විදියක් තිබුණ නැහැ කියලා. ඔබ ඉඟි කරනවද සේනකත් මරුවා කියලා? නෑ සේනක මරන්නේ නැහැ. ඔහු නමුත් සේනක ජීවත්ව හිටියා නම් ඊට වඩා ඔහු මරනවා කියලා මට කියන්න ඕන නෑ. සේනක මම නොමර හිටියා නම් ඔතෙන්දී අර කායිකව මරණයට වඩා මානසික මරණ එක බොහොම වේදනාකාරී සහ දරුණුයි. එහෙම කරන්න තරම් පුළුවන් කෙනෙක් තමයි ඔහු. ते ओहुगे वासनावट अनित एक ओहुगे वासनावट में समहारक्केव කැරකෙනවා දැන් එවනම් මම හුඟක් අයගේ මම දැකලා තියෙනවා ඒ කියන්නේ දරුණු පුද්ගලයන්ගේ වාසියට බොහෝ දේවල් කැරකෙන අවස්ථාවල් තියෙනවා අනිත් එක මෙතන මේ දේශපාලනයකුත් මම ගාවන්නේ නැහැ කොහෙත්ම නමුත් දැන් ස්වීඩනයේදීනේ ඔහු ඔය වැඩි සමාවෙන්න තායිලන්තයේදීනේ ඕක වෙන්නේ දැන් ලංකාවේදී නම් ඉතින් ඕක එක ටෙලිෆෝන් කෝල් එකකින් ඔය සේරම දේවල් කරන්න පුළුවන් ඒ बहुम लस्संट सैलसुम सहगत कराट समहरक्वेलावट ओहुगे वासनावानु ओहु सितुदे नोसित ओहु नोसितो विधियट उणा एक ट्रेवो सतु एक भाग्यक सह ओहुट अनिचारित बहुम लस्संट मे ओहुगे अतट अनसकट गण्ण ओहुट लोकु पिटुव हलक्कुणा लोके पुरा निरंतरें कथा वेन संकल्पයක් තමයි දඩයක්කාරයා සහ ගොදුර කියන්නේ අපි දඩයක්කාරයා ගොදුරට කුරුමානම් අල්ලන විවිධාකාර විදි දැකලා තියෙනවා. හැබැයි ලෝකෙ වෙනස් වෙමින් පවතිනවා. දඩයක්කාරයා ගොදුර වෙලා ගොදුර දඩයක්කාරයා වෙමින් පවතිනවා. සමහර කාලවල මේ දෙක මාරු වෙච්ච වෙදි අපිට හමු වෙනවා. වර්තමාන සමාජයේ ගොඩක් වෙනස්. හැමතිස්සෙම ගොදුර දඩයක්කාරයාට බය වෙන්න ඕන කියන නීතිය ටිකෙන් ටික නැතුව යනවා. ඒක සමාජයේ හොඳක්ද නරකක්ද කියලා කියන්න තරම් අපි ඉක්මන් වෙන්න අවශ්‍ය නොවුණත් සමාජයේ වෙනස් වෙමින් පවතිනවා කියන කාරණේ නිර්මාණකරුවන්ට හසු වෙනවා. ඒ නිර්මාණකරුවන් මේ වෙනස ගැන ලියන්නත් බය වෙන්නේ නැති කාලයක් බවට මේ කාලය පත්ව තිබෙනවා. අපි විරාමයකට යාමටයි සූදානම් වෙන්නේ. එහෙම වේවි මම මැරුණොත් එක අතකට මම දැන් මැරිලා ඉවරයි ට්‍රෙවෝ මාව අල්ලගත්තු පළමුවෙනි දවසේම මම මැරුණා ඒ මහ පොළොව උහුලන්නේ නැති වැරද්දර තමයි මගේ දෛවය මට මගේ සේනකව නැති කළේ දැන් මම මැරිලා කායිකව මැරිලා මට තේරෙන්නේ මේ මලමිනියෙන් අර නපුරු මිනිහා සන්තෝෂ වෙන්නේ කොහොමද කියලා ඇය සයනේ මත උහි වැතිරුණාය අනේ සේනක මට සමා වෙන්න අනතුරුව දරුණු ලෙස වැළපුණාය ඔබ සමහර දේවල් ගැන එකපාර බොහොම දරුණුවට කියනවා පුළුවන් ද එහෙම සමාජයේ එක එක දේවල් එකපාර අපිට මෙහෙම වෙනස් කරන්න කියලා කියන ඒ කියන්නේ මොන වගේ සිදුවීමක් ගැනද ඔබ කියන්නේ කියන්නේ මොන පොතේ ගොඩක් සිදුවීම් තියෙන නිසා මම එකපාර ඔබ ඇන්ඩ්‍රියා සමග තායිලන්ඩ් වලට යන කාන්තාව මැලේසියාවට යවනවා ඔබ ඒ සැනින් ගේනවා ට්‍රෙවෝව මෙහෙට ඊළඟට සේනකට කිසිම විදියකින් ඇයහා සම්බන්ධ වෙන්න බැරුව යනවා ඔබ සියලු මාර්ග අවහිර කරනවා එහෙම වෙන්න පුළුවන් යථාර්ථය වගේ ඇත්තටම යථාර්ථයේදී එහෙම වෙන්න බැරිද දැන් මේ කාලේ අපි සිදුවෙන සිදුවීම් අරගෙන බැලුවොත් එකකට එකක් අදහන්න බැරි සිදුවීම් වෙන්න බැරිද පුළුවන් හේතුව අපි මේ ටෙක්නොලොජි එහෙම නැත්නම් තාක්ෂණයත් එක්ක හුඟක් බැඳිලා ඉන්න නිසා තාක්ෂණයත් එක්ක නොබැඳී සිටියානම් ඕව වෙන්න බෑ ඇත්තටම අපි තාක්ෂණය මත හුඟක් डिपेंड වෙනවා රැඳිලා ඉන්නවා ඒ කියන්නේ දැන් කෝල් එකක් දී ගන්න බෑ ඒක ඉතින් පිටරටක ගියාම දැන් කෝල් එකක් දී ගන්න බෑ එතකොට අපි ඉස්සරට හිතුවා කෝල් එකක් දී ගන්න බෑ තමයි ඒක නිසා අපි ඒ කෝල් ඒ දුරකථන නැමතුම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එතකොට අපි ඒකට වෙන විකල්පයක් හොයාගෙන තියනවා වෙන කෙනෙකුට කියලා මොකක් හරි කරදරයක් නමුත් මෙතෙන්දී එහෙම වෙන්නේ නැහැ අපි දැන් ඒ වගේම අර මැලේසියාවට යවන්නේ යන කෙනා තායිලන්තයට ගිහිල්ලා එව මැලේසියාවට යවන්න තරම් එතන ඒක ට්‍රෙවෝගේ සැලසුමේ කොටසක්. ඔහු ඒ සියල්ල ඒ වගේම ඔහුට ඔහු ඒක දැනුම් දෙන්න සේනකට ඒක දැනුම් දෙන්නත් ඔහු විදිහක් හදලා යන්නේ. ඉතින් ඔන්න ඕක තමයි දැන් මම හිතනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාක්ෂණය ගැන අපි සම්පූර්ණ විශ්වාසය තියලා ඉන්නකොට දැන් අපි සම්පූර්ණයෙන් දැන් මෙතන අපි මේ වැඩසටහන කර ඉන්නකොට දැන් එකපාරටම විදුලි බලය සහ සියලුම දේ ක්‍රියාත්මක නැති වෙලා අපිට ජෙනරේටර් එකකුත් ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් අපි ඉවරයි. නමුත් එහෙම දෙයක් නැහැ කියලා අපි හිතාගත්තාම සරලයිනේ. එතකොට ඒ දේ අපිට තියාගන්න පුළුවන් හිතේ. ඉතින් ඔය ඔක්කොම දේවල් ලස්සනට සැලසුම් කරලා එතකොට සේනකට මේක දැනගන්නත් බොහෝම ලස්සනට ඉඩ ප්‍රස්තාව සැලසලා ඔහු දන්නවා. ඒ කියන්නේ ඔහු ඒ තරම මේකයි ත්‍රිවෝ කුලතුංග කියන්නේ අතිශය සූක්ෂම සහ මේ එකින් එක හරියට ප්‍රෝග්‍රෑම් එකක් ලියන පරිගණක විද්‍යාඥයෙක් වගේ ඔහු දන්නවා මේක වුණොත් මේක තමයි වෙන්නේ කියලා. මේක වුණොත් මේක වෙනවා. ඒක හරියටම වෙනවා. හරියට චෙස් අදිනවා වගේ. එහෙම නැත්නම් වෙන ක්‍රීඩාවක් කරනකොට ඊළඟ මූව් එක මෙන්න මේකයි කියලා දන්නවා වගේ ඔහු ඒක හරි ලස්සනට සැලසුම් කරනවා. එහෙම වෙලා තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ කතා පොත්වල විතරක් නෙවෙයි ඇත්තම ජීවිතේ ඒ වගේ ඕන තරම් වෙලා තියෙන අවස්ථාවල් මම දැකලා තියෙනවා. අදාහ ගන්න බෑ ඒවා. කොහොමද මෙහෙම වුනේ කියලා. ඉතින් එතනට අර එහෙම දෙයක් වුණාම තමයි සේනකට ඒක දරා ගන්න එකපාරට අපහසු වෙන්නේ. ඔහු ඇවිල්ලා බොහොම ඔහුත් වගේමයි මේ මුළු ලෝකේ ඉන්න අනිත් අය කියලා හිතන චරිතයක්නේ. ඉතින් ඒක ඔහුට සිද්ධ කරන්න අර ඔබ ඉස්සෙල්ලා හුවා වගේ මේක ඇවිල්ලා අනියම් විදිහට මිනිමැරීමක් තමයි. නමුත් ත්‍රෙවෝ කියන කෙනා මේ මිනිමැරුම උඩින් හරි තමන්ගේ ඉලක්කයට යන්න ඔහු කොහොම හරි මහන්සි ගන්නවා. ඔහුගේ අර පරණ රෙකෝඩ්ස් උත් මම මේකේ ලියලා තියෙනවානේ. එතකොට ඒවා වුණොත් අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ දේවල්. වැනේසගේ. ඔව්. වැනේස වගේ දේවල් කෙනෙක් මැරුණා කියන එක ඔහුට එච්චර දෙයක් නෙවෙයි. ඔහු මැරුණා. එතනින් ඉවරයි. ඊට පස්සේ ඔහු වෙනත් ඔහුගේ මේ දඩයම ඔහු යන්නේ එකයි. ඔහු මේ මල්ලත් අරගෙන යන්නේ. ඒ වගේ තමන්ගේ ජීවිතේ තියෙන තාක්කල් තමන්ගේ තාරුණ්‍යය තියෙන තාක්කල් සමහරට ඉන්න ඔබටත් මේ දඩයම කරගෙන යන්න. එතෙන්දී හමු වෙන කිසිම දෙයකට ඔහුව නවත්තන්න බෑ. ඔබ විශ්වාස කරන්නේ නවකතාව කියන්නේ මුලැමැද අග සහිත කතාවක් විය යුතුයි කියලාද? ලංකාවේ අපි බොහෝ දෙනා මේ පොත් කියවන පාඨකයෝ එහෙම දේවල් පුරුදු වෙලා ඉන්නවා. නමුත් අලුත් ප්‍රවණතාවල් තියෙනවා මුලැමැද අග නැති කතාවල් කරලියට එමින් පවතිනවා සහ ඒවා ජනප්‍රිය වෙමින් පවතින රටාවක් දැන් තියෙනවා. ඒකට ප්‍රවිෂ්ඨ වෙන්න ඒ ආර තියෙන්න ඕනේ තමන්ගේ. එකකනගේ එක ආර තියෙනවනේ. දැන් අපි චාල්ස් ඩිකන්ස්ගේ බැලුවොත් එහෙම නැත්නම් අයිත් මාතවගේ බැලුවොත් එහෙම. නමුත් අයිත් මාතවගේ ගුල්සාරි කතාව කියවලා ඉවර වෙලා මට හම්බුණා කියනකො ජමීලා කියන පොත ඔහුම ලිව්ව පිටකවරේ නැතුව කොහේ යනකොට මට හම්බ වෙනවා. මම පොත කියවනකොට මට හිතෙනවා මේක අයිත් මාතව තමයි මේක ලියලා තියෙන්නේ කියලා. ඔහුගේ ශෛලියේ තියෙනවා. එන්නේ ඒකයි. ඉතින් එතකොට ඒ වගේ ආරක්කට තමන් එන්න ඕනේ. එහෙම ලියන අය දැන් ඉන්නවා. මම ඔවුන්ගේ පොත්වලට තාසයි. නමුත් පාඨකයන් අතරට යෑම අඩු වෙනවා. එතකොට දැන් මම නම් පොත් ලියන්නේ මිනිසුන්ට කියවන්න. මම ආසයි මම ලියන දේ මිනිස්සු කියවනවා නම්. ඉතින් එතකොට ඒක නිසායි මම මේ ශෛලිය අනුගමනය කරන්නේ. හැබැයි අලුතෙන් ලියන පොත්වල මම මේ දවස්වල තව පොතක් ලියමින් සිටින ඒ පොත්වල මම නවත්තන්න හිතාගෙන ඉන්නවා අර ආවර්ජනයකින් පටන් ගැනීම. එහෙම ලියන්න නැතුව ඉන්න කියලා තමයි මම මේ සැරේ හිතාගෙන ඉන්නේ. මොකද ආවර්ජ දැන් ඔතනත් අගින්න මම පටන් ගන්න කතන්තරේ. මගේ කලින් පොතෙත් හරි ඉක්මනින් ඒ ආවර්ජනය ඉස්සරහට එනවා. ඒ ශෛලයෙන් මාරු වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒක නිසා මම මේ ඊළඟට ලියමින් පවතින පොතේ මම එකත් එහෙම ලියන්න පටන් ගත්තේ. නමුත් මම ඒ පරිච්ඡේදෙම අයින් කරන්න කියලා හිතුවා. චරිත සියුම්ව විග්‍රහයකට යා යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම දැන් ඔබතුමී දිශා මම බලාගෙන මේ කතා කරන කතා කිරිල්ලේදී මට හිතෙනවා මගේ ඊළඟ පොතක ඔබතුමී කොහේ හරි ඉඳී කියලා. ඒ කියන්නේ ඒ තරමටම සියුම්ව විදිහට උකහා ගන්න ඕනේ අපිට සමාජයේ හම්බෙන හැම කෙනෙක්ම. එතකොට ඒ ඔවුන්ගේ ඒ සියුම් ලක්ෂණ සහ ටික දවසකින් ඔවුන් හා අපි අතර බැඳීමක් ඇති වුණොත් ඔවුන් හැසිරෙන විදිහ සහ මේ සියල්ල තමයි යටිහිතේ තැන්පත් වෙලා නිර්මාණකරුවාගේ පෑනේ තීන්ත වලින් එළියට එන්නේ. එහෙම ගැඹුරු චරිත විශ්ලේෂණයකට මකරන්ද දඩයම යන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවාද? ගැඹුරු චරිත විශ්ලේෂණයකට මට යන්න උවමනාවක් උනේ නැහැ. උවමනාවක් වුණා. නමුත් මම ගොඩාක් හරහාර ඔවුන්ගේ චරිත විග්‍රහ කරන්න ගියේ නැහැ. මොකද මට හිතුණා පාඨකයට දැන් රයන් ශ්‍රීපති කියන චරිතය දැක්කම ඉස්සරහා මැවුණා ඔහුව කියලා මට කියපු අය හිටියා. ඒක නිසා මම හිතනවා එහෙම මම සියුම්ව විග්‍රහ කරපු ටික දෙකකින් මේ කීපයකින් කොටස් කීපයකින් ඔවුන් මට කරගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මේ ඔබට හපවුණු චරිතද? මගේ පුරුද්දක් තියෙනවා. මම දැන් කිව්වා වගේ ඔබතුමීට ඕනම කෙනෙක්ව දැන් මේ හැම ඕනම කෙනෙක්ව දැක්කහම මට ඔහුගේ මොකක් හරි සුවිශේෂී ලක්ෂණයක් ඔළුවේ තියෙනවා. එක්ක ඔහු ඇස් දෙක කරකවල බලන හැටි, ඔහු හුස්ම ගන්න හැටි, ඔහු කොණ්ඩේ හදන හැටි, මොකක් හරි එකක් මගේ ඔළුවේ කොහොම හරි තියෙනවා. ටික කාලෙකින් ඒක මට අමතක වෙලා ගියාට ඒක මම ලියනකොට අපහු ඉස්සරහට එනවා. ඉතින් ඒ නිසා මේ හුඟක් දෙනා මට හම්බෙච්ච චරිත වෙන්න පුළුවන්. ඔබ ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් කලින් කතා කරත් වගේ ජනප්‍රිය තලයේ නවකතා කියන ගණයටද? නෑ කොහෙත්ම නෑ ජනප්‍රිය තලයේ නවකතා නෙවෙයි. නමුත් කොයිම ආරක් හෝ මම ලියන විදිහෙන් පොත පාඨකයා අතරට යා යුතුයි කියන එක කියන හැඟීමක තලයේ මම ඉන්නවා. දැන් සමහර පොත් ගත්තහම මට උනත් බොහොම පොඩි සරලයි කියවලි වුණාට පස්සේ ඒක අමතක වෙනවා සහ ආයෙත් ඒක කාට හරි නිර්දේශ කරන්න හිතෙන්නේ නැති ගතියක් තියෙනවා. එතකොට ඒ විදිහේ පොත් ගැන ලොකු විශ්වාසයක් පාඨකයා තුළ ගොඩ නැගෙන්නේ නැහැ. දැන් මම ඉන්න ඔය ගොඩක් රසික පොත් කියවන අයගේ සර්කල්ස් වල ඒ සංසදයන් වල මම ඉන්නවා. ඒ ඔවුන් සමග කතා බහේදී ඔවුන් සමග හොඳ සංවාදවල යෙදෙනකොට කොච්චර හොඳ පොතක් කියලා සම්මාන වලින් සහ කොයි දේන් පිදුම් ලැබුවත් පාඨකයා අතරට යන්නේ නැත්නම් ඒ පොත ලිවීමේ හරය කුමක්ද කියන එක මට වැටහෙන්නේ නැහැ. සීමිත පාඨක සංඛ්‍යාවකට ලියන ඇති. ඉතින් ඒ නිසා කතාන්තර මම ලියන්නේ කතාන්තර. ඒ කතන්තර කියන්න මම ආසයි සහ කතන්තර ලියන්න මම ආසයි. ඒ කතන්තර අනිත් අය දැනගන්නවට මම ගොඩක් ආසයි. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි මම ලියන්නේ. කංචනාගේ බලාපොරොත්තුවක් නැද්ද ලේඛිකාවක් විදියට තමන්ගේ පොත් කියවන පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාවට යන්න ඕනේ කියලා? ආනන්දයෙන් ප්‍රඥාවට යා යුතුයි, අනිවාර්යයෙන්ම යා යුතුයි. සහ මේ සමාජයේ අපිට ඇස නොගැටෙන දේවල් ගොඩක් තියෙනවානේ. දැන් අපි ගොඩක් පොත් ගත්තාම අවසානයේ එකයි. ඒ කියන්නේ මේ අපි අහුවෙලා ඉන්න මහා ප්‍රයෝගයට අපි hina වෙනවා. එහෙම නැත්නම් මේ මහා ප්‍රයෝගයෙන් එළියට යන්න ඕඩි කියන තැනකට අපිව ගෙනල්ලා අතාරිනවා. අවශ්‍යයි. නමුත් එතෙන්දී අර මොකක්ද ඒකට කියන්නේ බොහොම මේ සුලබ නැති කතා, සුලබ නැති මාතෘකා සමාජයේ අහු මුළු වලට කොස්ස දාලා අරගෙන ඒ එතන තියෙන මේ කුණු ගොඩ පෙන්වන්න ඕනේ. ගොඩක් කුණු තියෙනවා. එකම දේ නෙවෙයි දැන් සමාජයේ අපිට සිදුවන මොනවද අසාධාරණකම්, අපිව පෙළන හැටි, මේ මහා දේශපාලන හස්තයන් විසින් අපිව පාලනය කරන හැටි, මේ සියල්ල තියෙනවා තමයි. නමුත් දැන් ඔය ඒවට බොහොම කලාතුරකින් අපිට ඇස ගැටෙන දේවල් අරගෙන එතනින් කරන්නත් පුළුවන් සමාජ මෙහෙවරක්. ඒක ඊට වඩා වටිනවා කියලා මට හිතෙනවා. අවසාන වශයෙන් මේ පොත සංස්කරණය වෙන්න තිබුණා කියලා මම යෝජනා කරොත් මේ පිටු ප්‍රමාණය මීට වඩා අඩු කරගන්න පුළුවන්කම තිබුණා කියලා මැනිකක් ඔපමට්ටම් කරනවා වගේ අපි පොතක් සංස්කරණය කරනවා. ඒකට වාචනේ වුණා නම් හොඳයි කියලා පාඨකෙක් විදියට මට දැනෙන හැඟීමට ඔබතුමේ මොකද දෙන උත්තරේ? පොත දිග වේගෙන එනකොට මටත් ඒක හිතුණා. පොත දිග වැඩි එහෙම කියලා. නමුත් කරන්න පුළුවන් උපරිම සාධාරණ චරිතවලට ඉෂ්ට කරන්න ඕනේනේ. එතකොට දැන් ඇන්ඩ්‍රියාගේ සේනකගේ ආදරය ওই විදිහටවත් දුන්නේ නැත්තම් එකපාරට මේ දෙන්න දැන් තවත් කියලා ඉන්නවා. එකපාරට ආදරයෙන් බැඳුණා වැඩි, එකපාරට අසෙල්ල මරුණා වැඩි කිය කියනවා. ඔව් ඇත්ත තමයි. ඔවුන් මරනවා මං ඉක්මන් වැඩි තමයි. නමුත් එහෙම ඉක්මනින් මරලත් මෙච්චර ලොකු උඩා පොත. ඒ නිසා මම පිළිගන්නවා ඒක සංස්කරණය වුණා නම් හොඳ කියලා. ඊට පස්සෙ මගේ ලේඛන කලාවන් වලදී ඔබ කිව්වදේ බොහොම වැදගත් වෙනවා. මටත් හිතෙලා තියෙනවා මම ලියන දේවල් මා විසින්ම සංස්කරණයට භාජනය කළ යුතුයි කියන එක. දැන් මේ පොතට ලැබෙන ප්‍රතිචාර මට එතෙන්දී ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබතුමේ කිව්ව දෙයට මම එකඟයි. හැබැයි මේ පොත සම්බන්ධයෙන් ඒකට කරන්න විදිහක් නැහැ. ඒක මොකද එක්ක චරිත වැඩි මට පෙන්වන්න ඕන නම් එක චරිත එක විදිහයි කියන එක. ගොඩක් චරිත දැම්මේ මම ඒකයි. සහ අනික මම ගොඩාක් ලොකු ප්ලෑන් එකක් තියාගෙන නෙවෙයි ලියන්නේ. ඉඳගත්තාම මම පිටු 100 200 එක දිගට ලියාගෙන යනවා. මේ ඊළඟ පොතේදී මම බලාපොරොත්තු වෙනවා මේ මා විසින්ම මාව සංස්කරණයකට භාජනය කරලා මීට වඩා පොඩි පොතක්, පොඩි නෙවෙයි මං කියන්නේ කරුණු වශයෙන් සහ පිටු වශයෙන් උත් ටිකක් පොඩි පොතක් ලියන්න. අවසාන ප්‍රශ්නයට පස්සෙත් මට තව අවසාන ප්‍රශ්නයක් අහන්න හිතුණා. ජීවිතේ කෙනෙක්ට ආදරේ හිතෙන්න පුළුවන් එකපාරද? අපෝ නෑ. එහෙම නෑ. අද පොතයි හිතයි වැඩසටහනෙන් අපි හරි අපූර්ව නවකතාවක් ගැන කතා කළා. මකරන්ද දඩයම කංචනා කුමාරි දොඩංගොඩගේ අලුත්ම නවකතාව. ඇය කිව්ව බොහොම අපූරු දේවල් ටිකක්. ඒ අතරෙන් ඔබට පෙරාගත්ත යම්කිසි පුංචි දේවල් ටිකක් මට නැවත මතක් කරලා දෙන්න හිතුණා. ඇය කියනවා ඇය මුහුණු කියවනවා කියලා. නිර්මාණකරුවන් තමන් පසු කරලා යන විවිධ අයගේ මුහුණු කියවනවා. ඒ සමහර මුහුණු වල දුක තියෙනවා. සමහර මුහුණු වල සතුට තියෙනවා. තවත් සමහර මුහුණු වල පශ්චාත්තාපය, ආත්මනුකම්පාව, කලබලය තියෙනවා. මේ සියල්ලම විවිධ තැන්වලදී නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණයට අවශ්‍ය වෙනවා. සමහර විට ඔහු හෝ ඇය නිර්මාණකරුවා කියන පුද්ගලයා මේ දේවල් එවෙලේ අමතක කරන්නට පුළුවන්. නමුත් ඔහු තමන් නිර්මාණ කරන්නේ යෙදෙද්දී ඒ දේවල් නැවත තමන්ගේ සිතට එනවා. ඒ තමයි නිර්මාණකරුවා සහ පොදු මිනිසා වෙනස් වෙන එකම තැන. අද පොත හිතේ වැඩසටහනෙන් අපි සමුගන්නයි බලාපොරොත්තු වෙන්නේ. කංචනා කුමාරි ලේඛිකාවට බොහොම ගෞරවයෙන් සමුදෙන ගමන් මකරන්ද දඩයම කෘතිය කියවා ගන්නට කියලා ඔබට ආරාධනා කරනවා. අද පොත හිතේ වැඩසටහනින් සමුගන්නයි බලාපොරොත්තුව. ඔබට සුබ සතියක්.